ලින්දක වතුර වුණත් එකම විදිහට තිබුණොතින් ඒක පල් වෙනවා. ඒක පල් වලක් වෙන්න පුළුවන්. ජීවිතයත් ඔහේ නිකන් තියෙන පටන් ගත්තොත් ඒක නිරස වෙනවා. ඉතින් අපි නිතරම උත්සාහ කරන්නේ අචල ජීවිතේ නැවුම් කරගන්න අලුත් කරගන්න. හැබැයි මේක අලුත් කරගන්නේ කොහොමද කියන එක හුඟක් වැදගත් කාරණයක්. සමහරු ඒ අලුත් බව ඇති කරගන්න කියලා නැති ප්‍රශ්න හදාගෙන ජීවිතේ තිබුණු සැනසීම නැති කරගන්න. ඉතින් අලුත් වෙන්නේ කොහොමද? පළවෙනි කාරණේ තමයි ඔබට ජීවිතේ නැවුම් කරගන්න ඕන නම් අලුත් කරගන්න ඕනේ නම් ඔබ අත්හැරීම ප්‍රගුණ කරන්න ඕනේ. අත්හරින පුරුදු වෙන්න ඕනේ. උදාහරණයක් විතර ගත්තොත් ඔබ මාගත් ගැන තරහකින් ඉන්නවා නම් ඔබ මේ තරහ සිතුවිල්ල අල්ලගෙන ඉන්න තාක් කල් ඔබ අලුත් වෙන්නේ නැහැ. ඔබ අතීතේ වහලෙක් වෙනවා. ඒතර මම නිකමට ඔබෙන් අහනවා ඔබේ හිතවල කොච්චර මියගිය අතීතයේ පිළිබඳ නටබෝම් අල්ලගෙන බදාගෙන ඔබ දුක් විඳිනවද කියලා. සමහර කෙනෙක් ඔබට කියපු වචනයක් ගැන, සමහර කෙනෙක් ඔබේ සිද්දෝපු සිත ගැන, සමහර කෙනෙක් ඉටුණු කරපු පොරොන්දුව ගැන, සමහර කෙනෙක් ඔබව රෝට්ටොප් එක ගැන, සමහර කෙනෙක්ට ඔබ සුබෝදෑසනක් වන් එයා ගුඩ් මෝර්නින් නොකියපු එක ගැන, සමහර කෙනෙක් ඔබෙන් යමක් අහන්න නැතුව එයා හිතුවක්කාර විදිහට ඒක කරපු එක ගැන ඔබ සෑහෙන දේවල් අතීතයේ අල්ලගෙන ඉන්නවා. ඔබ අතීතයේ සිරකරුවෙක් වෙච්ච තාක් කල් ඔබ අනාගතයේ නිර්මාණකරුවා වෙන්නේ නැහැ. ඔබට අලුත් වෙන්න ඕන නම් ප්‍රථමයෙන් ඔබ අතීතයේ සමහර දේ අමතක කරලා සමාව දෙන්න පටන් ගත යුතුයි.